මැදපෙරදිග ගැටුම් වර්ධනය පුඩොන් විදේශගත ශ්‍රමිකයන් ගෙන්වන්න ඩොලර් මිලියන පහක් වෙන් කළයි කියලා විදේශ රැකියා අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන මනුෂ්‍ය නානයක්කාර මහතා සඳහන් කරයි කියලා. ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කැලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. මැද පෙරදිග ගැටුම් වර්ධනය වුණහොත් විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වීමට සූදානම් බවත් ඒ සඳහා ඩොලර් මිලියන 5කට වැඩි මුදලක් දැනට මත් වෙන් කර ඇති බවත් ඔහු කියනවා. ඉතින් එහි ගැටුම් වැඩි වුවහොත් රටේ ඩොලර් ප්‍රශ්නයක් ඇති වෙනවායයි කියේ මහතා. අපේ රටට ඒක අර්බුදකාරී ලෙස බලපානවයි කියලත් කියනවා. ඉතින් ඔවුන්ව ගෙන්වා ගන්නාතුරු ආරක්ෂිත ස්ථානවල තබමින් ඔවුන්ව ලංකාවට ගෙන්වා ගන්නාතුරු ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්නටත් සැලසුම් කර ඇති බව තමයි කියන්නේ. ඉතින් මුහුදෙන් ගොඩබිමින් ඕනෑම ආකාරයකින් හැකියක්මනින් ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන බවත් මනුෂ්‍ය නානයක්කාර මහතා සඳහන් කරනවා. දිවයිනත් ඒතොරතුරම මේ විදිහට වාර්තා කරනවා. කැළඹුණොත් ලාංකිකයන් ගෙන්වා ගන්න ඩොලර් බිලියන 5ක් කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ්‍ය නානයක්කාර මහතා සඳහන් කරයි කියලයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් අද පුවත්පත්වල අඩු වැඩි වශයෙන් මේ තොරතුරු වාර්තා කරනවා. ඔබ දන්නවා ගාසා තීරය අර්බුදය පිළිබඳව, පලස්තීනය සහ ඊශ්‍රාලිය අතර තිබෙන්නා වූ අර්බුදය පිළිබඳව. ඉතින් භූමි කඩක් නැති රාජ්‍යයක් විදිහට තමයි පලස්තීනය මීට පෙරාතුව හඳුන්වනු ලැබුවේ. ඉතින් ඊශ්‍රායලය වෙන කොහෙන් හරි ඇවිල්ලා එතන ස්ථානගත වුණා කියන චෝදනාව තිබෙනවා. ඉතින් බයිබලයේ සඳහන් වන්නා වූ පොරොන්දු දේශය පිළිබඳව, ඊට පස්සේ ඉස්ලාම් ආගමික මතිමතාන්තර, මේවා මුල් වෙමින් තමයි මේ ගැටලුව නිර්මාණය වන ලද්දේ. ඉතින් ඒක දැන් අරාබි ලෝකෙන් මැද පෙරදිගින් මෙපිටට ව්‍යාප්ත වන තත්ත්වයක් තිබෙනවා. මේ වන විට ඉරානය ඉතාමත් ඍජුවම මේ තත්ත්වයට දායක වෙමින් තිබෙනවා. ඉරානිය අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි පවා අනතුරු අඟවමින් සිටිනවා පහර දෙන්නට සූදානම් කියලා. හමාස් නායකයා මරා දැමීම හේතුවෙන් තමයි මේ අර්බුදය නැවත අලුත් වටයකින් නිර්මාණය වෙන්නට ගත්. ඉතින් පසකින් සීතල යුද්ධයක් බවට පත්වෙමින් තිබෙනවාද කියන්නට හැකියාවක් නැහැ. යුක්‍රේනය සහ රුසියාව අතර අර්බුදය, දැන් මෙතන ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අර්බුදය. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.